தனஹிசை படை பட்டலவாகத் ரமுக்கன பொலிசிய தூத்துக்குடியே இங்கண்ணன்டத் வடா இங்கமனேட் வட்டப்பு அப்பே ஜீவித பிரதமே நவதானே தேச்சியப்பு அத்வித ரமுக்கன விடிதவிமே சித்திய பிலிபந்தவு அதத் பார்லிமேன்து விவாதியக் பவத்திமட நியமிதாய் එතෙන්ට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමා අපි පුදුම වුණා. ඔබ 113 කොහොමදක් තියෙනවා? බය වෙන්න එපා. ආණ්ඩුව එතුමා දෙන්න ඕනේ අපිට ගන්න පුළුවන්ද? හරි, ගන්න එහෙනම්. මේ තරුණයාට වෙඩි තියන්නේ මේ බවුසරේ ගිනි තියන්න ගිහිල්ලානේ මේ අතුරු පාරකදී. මේ ඕඩර් එක දෙන්නේ කීර්තිරත්න SSP. ආණ්ඩුවේ සහායකට RSI කෙනෙක් විදියට පත් වෙන්නේ. හැමදාම බීලා ඉන්නේ. බීලා ඉඳලා තමයි මේ තීන්දුව ගන්නෙ. රාජපක්ෂ පාලනයේට මේ වෙඩි තියෙනව අලුත් දෙයක් නෙමෙයි. මේ කීර්තිරත්න කියන SSP වරයා ඔව් ASP විභාගයේ පුදුම ඉවක් තියන්නේ කුඩු අල්ලනවා බෝම්බ අල්ලනවා ඒ වගේමයි මේ සුනකීන් කීකරු තමන්ගේ ස්වාමියාට විතරයි ඒ කියන්නේ ස්වාමියා කිව්ව ගමන් හපා කන්න පනිනවා මුලින්ම කිව යුත්තේ කිසිවෙකුටත් කිසිවිටකත් ප්‍රචණ්ඩත්වයට යන්න බැරි බවයි කුමන කාරණයක් පදනම් කරගෙන හෝ ප්‍රචණ්ඩත්වයේ අනුමත කරන්න සිහි බුද්ධිය තියෙන කාටවත් බෑ ප්‍රචණ්ඩත්වයට ශාරීරික හානි දේපල හානි අයත් වෙනවා යකඩ පොල්ලක් තියා ගල් කැටයක්වත් අතට අරගන්න හෝ පහර දෙන්න බෑ උද්ඝෝෂණයට අදාළ කාරණය මොනතරම් සාධාරණ වුණත් යුක්ති සහගත වුණත් දේපල ගිනි තියන්න මිනිස්සුන්ට ගහන්න බෑ ඒක තමයි නීතිය මිරිහාන උද්ඝෝෂණයේදී වූ බරපතලම සිද්ධිය පොලිස් බස් රථයට ගිනි තැබීම ඒ ගිනි තියෙන අයරු හොඳටම පේනවා පොලිසිය දකින්නේ නැතුව ඇති තාමත් ගිනි තියපු කෙනාව හොයනවා අප එදත් වාර්තා කළා සාමකාමී උද්ඝෝෂණ ප්‍රචණ්ඩ කරන මිනිස්සු ඔය උද්ඝෝෂණ අතරට රිංගනවා කියලා ඒ බව අද ආයෙත් මතක් කරනවා ගම්බල උද්ඝෝෂණවලට විශේෂයි අරක්කු කාලට බත් පැකට් එකට ගුටි කන්නත් තාම ඔය පක්ෂවලට මිනිස්සු ඉන්නවා
ඒ නිසා උද්ඝෝෂණවලදී එකපාරට දහපාරක් හිතන්න ඕනේ. කුසගින්න, ඉන්ධන හිඟය, ගෑස් හිඟය, බෙහෙත් හිඟය, විදුලි කප්පාදුව, භාණ්ඩ හිඟය, මිල ඉහළ යාම, මේ හැම එකක්ම ජනතාව හොඳටම තලාපෙලා අවසන්. ඒක සත්‍යයක් ඇත්ත. දැන් රඹුක්කන සිද්ධිය අරන් බලමු. රඹුක්කන සමූපකාර ඉන්ධනහලට බවුසරයක් ආවා. ඒ ඉන්ධන බවුසරය එන්න පෙර සිටම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වුණා. ඒ පෙට්‍රල් සහ ඩීසල් ඉල්ලමින්. දවස් 4ක් විතර මේ ජනතාව ඉන්ධන නැතුව මහපාරේ උද්ඝෝෂණවල නිරත වුණා. ඒ අතර වාරේ බවුසරේ ආවේ. නමුත් බවුසරේ ආවට තෙල් බාන්නේ නැතුව තියාගෙන හිටියා. එහි වූයේ කූට අරමුණක්. ඒ තෙල් මිල වැඩි වෙන බව දැනගෙනයි තෙල් බාන්නේ නැතුව තියාගෙන හිටියේ. ජනතාව මෙහිදී කුපිත වුණා. තෙල් බාලා පරණ මිලටම දෙන්න කියලා උද්ඝෝෂණය කළා. අන්තිමට ඒ බවුසරේම යොදාගෙන රේල් පාරත් හරස් කළා. මේ තමයි මූලික හේතුව. මේ ඉන්ධන පිරුම්හල සමුපකාරයට අයත් එකක්. දැන් පොලිසිය මොකද කළේ? මේ අයත් එක්ක කතා කරලා සාමකාමීව විසඳගන්න උත්සාහ කළ බවක් දක්නට නැහැ. රේල් පාර හරස් කර එක වැරදි. ඒ වැරද්ද තේරුම් කරලා දෙන්න හැකියාව උසස් පොලිස් නිලධාරියෙකුට තිබුණ බවක් නම් පේන්න නැහැ. ඇත්තරම එහිදී පිරිස විසුරවන්න භාවිත කළ අවම බලය කුමක්ද? මේ ඒ පිළිබඳව කතා කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ. දැන් මේ රඹුක්කන සිද්ධියේදී පොලිසියට සිදුවෙනවා පොලිසිය ස්ථාවරය හරි කියලා ඔප්පු කරන්නට. නම් මේ රැස්වෙච්ච කණ්ඩායම අපේ රටේ නීතිය අනුව යම්කිසි තහනම් ක්‍රියාවක් කිරීමට, එහෙම නැත්නම් වැරදි ක්‍රියාවක් කිරීමටයි මේ රැස්වීම සිදු කරලා තියෙන්නේ කියලා. හැබැයි යම්කිසි හේකින් මේ රැස්වෙච්ච ජනතාව රැස්වෙලා තියෙන්නේ තමන්ගේ විරෝධයක් ප්‍රකාශ කිරීමට පමණක් නම්, එහෙම නැත්නම් තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්නට පමණක් නම්, එහෙම නැත්නම් තමන්ට තියෙන පීඩාවක්, තමන්ට දැනෙන හැඟීමක්, එහෙම නැත්නම් තමන් විසින් දැඩි ලෙස විශ්වාස කරන යම්කිසි අදහසක් තව කෙනෙක් හෝ පාලකෙක් විසින් කළ යුතුයයි තමන් විසින් විශ්වාස කරන ක්‍රියාවක් දක්වන්නට හෝ ඒ පිළිබඳව හඬක් අවදි කරන්නට නම් ලංකාවේ නීතිය අනුව නීති විරෝධී රැස්වීමක් වන්නේ නැහැ. මහජන සාමයට බාධාවක් වෙන්නේ නැත්නම්, නීති විරෝධී ක්‍රියාවකට රැස් වෙලා නැත්නම් පොලිසියට බලය පාවිච්චි කිරීමට කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් මේ මහජන සාමයට බාධාවක් වෙන ක්‍රියාවක් කියලා ඔප්පු කිරීමට නම් පොලිසියට ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කරන්න සිදු වෙනවා. අපි හිතමු යම්කිසි ආකාරයකින් ඇත්තටම ඔවුන් නීති විරෝධී රැස්වීමක හිටියා, ඔවුන් මහජන සාමයට බාධාවක් වන ක්‍රියාවක් කළයි කියලා. ඒත් පොලිසියට හැකියාව තියෙන්නේ ඒ අවශ්‍ය වන, ඒ මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය වන බලය පාවිච්චි කිරීමට පමණයි. එහෙම නැත්තම් පොලිසියට බලයක් තියෙනවා අත්අඩංගුවට ගන්න. අවම් බලය කියලා කියන්නේ වෙඩි තබා පුද්ගලයන් මැරීම කියන එක අපිට පිළිගන්නට අමාරු. ඒ වගේම පොලිසිය යම්කිසි පුද්ගලයෙක් බෞසරයකට ගිනි තබන්නට උත්සාහ කරන කලා ඒ පුද්ගලයාටයි වෙඩි තැබීම සිදු කළේ කියලා පොලිසිය කියනවනම්, එතකොට ඊළඟට පොලිසියට ඔප්පු කරන්නට සිදු වෙනවා මේ පුද්ගලයා ඒ බෞසරය අසල සිටියේ, බෞසරයට ගිනි තැබීමට උත්සාහ කළා, පොලිසිය වෙඩි තැබුවේ බෞසරය ආසන්නයේදී. ඒ ආදී වශයෙන් කරුණු ගණනාවක් ඔප්පු කරන. ඊළඟට බෞසරයක්, තෙල් බෞසරයක් තියෙන ස්ථානයකට වෙඩි උණ්ඩ නිකුත් කිරීම කොයි ආකාරයෙන් සාධාරණ ඒ වගේම බුද්ධිමත් ක්‍රියාවක්ද කියන එකත් ප්‍රශ්න කරන්නට සිදු වෙනවා. මේ සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කළා. යම්කිසි වරදක් කවුරු හරි අතින් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එකයි අපේ අදහස. පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා කියන්නේ බලයේ ඉක්මවා භාවිත කළා නම් පියවර ගන්නවා කියලයි. බෞසිරිය ගිනි ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් වටකර පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් එම නිලධාරියන්ගේ ජීවිත සහ බෞසර රථයේ ගිනි ගැනීමෙන් සිදෙන විශාල හානිය වළක්වා ගැනීම සඳහා අවස්ථාවට උචිත පරිදි අවම බලය පාවිච්චි කිරීමට සිදු වූවා. ඒ අනුව මුල් අවස්ථාවේදී අහසට වෙඩි තැබීම මගින් කලහකාරී පිරිස පාලනය කිරීමට උත්සාහ කළද ඔවුන් පාලනය නොවු බැවින් ධනහිසින් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුවා හැරීම සඳහා ඔවුන් කටයුතු කර තිබෙනවා. එසේම මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරියන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදුකර ඇද්ද යන සම්බන්ධව පොලිස් මූලස්ථානයේ මට්ටමින්ද විමර්ශනයක් පැවැත්වෙන මා විසින් කටයුතු සිදු කරන බවද මේ අවස්ථාවේදී දන්වා සිටිනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විසන් කමිටුවකුත් පත් කරලා සිද්ධිය ගැන හොයන්න. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදු කර තිබේද යන්න සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා
මේ වන විටත් මා විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශකතුමා ඇතුළු මණ්ඩලයක් පත් කිරීමට පියවරගෙන තියෙනවා. මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම හා කලාකාරී ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙසටත් මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් බලමු මේ අවම බලයේද කියලා. මේ වෙඩිවැදල ඉන්න පුද්ගලයා අහල පාලකවත් බවුසරේ නැහැ. පලා යන අයෙකුට තමයි පොලිසිය වෙඩි තියලා තියෙන්නේ. මේ බලන්න තනි කරලා පහර දෙන ම්ලේච්ඡ ස්වරූපය. ඇත්තටම මේ මිනිස්සු හිටියේ නිරායුධව. කඳුළු ගෑස් වලින් පසුව තමයි ගල් අරගෙන තියෙන්නේ. අවම බලයට රබර් උණ්ඩ වෙනුවට ජීව උණ්ඩාවේ කොහොමද? උද්ඝෝෂණයකදී අවම බලය ධන හිසට පහලින් හොයලා වෙඩි තියන්න මේ පොලිසියට පුළුවන්ද? ඇත්තටම කරන්න තිබුණේ වෙඩි තියන එකද? තව තවත් කඳුළු ගෑස් ගහලා එලවන එකද? මේ සියල්ල කරන්න පෙර හොඳින් කතා කරලා මේ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරන එකද? මේ වෙඩි තියෙන නියෝග්‍ය පොලිස්පතිගෙද නැත්නම් ඊටත් ඉහලින් ආවක්ද? එහෙම නැත්නම් ස්වාමියාට පණ වගේ ආදරේ පොලිස් නිල සුනක අංශයේ සුනකයෙකු වගේ තමන්ගේ දේශපාලනඥයාට ආදරය කරන උස්සි කිව්වහම බුරාගෙන නෙමෙයි වැරදුනා වෙඩි තියාගෙන පණින අයෙකුගේ උත්සාහයක්ද කියලා රටට කිව යුතුමයි. පොලිසිය විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර නිලධාරිනුත් එකක් මතක තියාගන්න ඕනේ. උතුරු නැගෙනහිර යුද්ධයේ වෙලාවේ ඔබට අවශ්‍ය ලේ දෙනට පූලිම් ගැහිලා හිටියේ මේ රටේ මේ අහිංසක සාමාන්‍ය ජනතාව. එක ඇමතියෙකු හෝ මන්ත්‍රී කෙනෙකු පෝලිමේ හිටියේ නෑ ඔබට ලේ දෙන්න. එහෙම හිටියනම් මතකයක් තියනවද ඔබට? එනිසා ඔබේ තුවක්කු පත්තු කරන්නේ බොහෝ වෙලාවට ඒ රුධිරයට එරෙහිවයි කියලා මතක තියාගන්න. හුඟක් ලොක්කු අන්තිමට ඔබව පාවදේවි. හුඟ දෙනෙක් කියන්නේ ජනාධිපති අගමැති ගියාම රට අරාජික වෙනවා කියලා. එහෙම යන්න කිව්වහම කාටද රට බහර දෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඇත්තටම දැනුත් රට අරාජිකයිනේ. බඩු වැඩි කරන්නේ සමාගම්. මැති අමතුරු කියන්නේ ඒගොල්ලෝ 50%ක් ඉල්ලුවාම අපි ජනතාවගේ පැත්තෙන් හිතලා 40%ක් වැඩි කරන්න දුන්නා කියලා. ඇත්තටම ජනාධිපති අගමැති ගියාම රට අරාජික වෙනවද? දැන් රාජපක්ෂවරුන්ට තියලා ගෙදර යන්න කියන්නේ ජනතාව විතරක් නෙවෙයිනේ. අපේ රටේ උත්තරීතර ගරුතර මහානායක ස්වාමින් වහන්සේලාත් අන්තර්වාර පාලනයක් හදන්න කිව්වනේ. හැමෝටම පිළිගන්න පුළුවන් පක්ෂ විපක්ෂ අයගේ එකමුතුවක් තාවකාලිකව හරි ආණ්ඩුවක් හදන්න කිව්වනේ. මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කියන්නේ දැන් ඇති යන්න කියලානේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු විතරක් නෙමෙයි කීර්තිමත් වෛද්‍යවරුන් පවා කියනවනේ රාජපක්ෂවරු හිටිය ඇති දැන් යන්න කියලා. නමුත් මේ අයව තියාගන්න අවශ්‍ය අය කට්ටියකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අහන්නේ ඉතින් කොහොමද ගිහිල්ලා රට අරාජිකයි කියලානේ. හරියට දැන් රට අරාජික නෑ වගේනේ. කතානායකතුමාට පුළුවන් මේ අය ගෙදර ගියාම රට පවත්වගෙන යන්න. නීතියෙන් ඉඩ තියෙනවා. එහෙම තමයි මේ රටේ නීති විශාරදීන් කියන්නේ. ඊට අමතරව ඔබට මතකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව? ඒ ආණ්ඩුව එදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව අර බොරදියේ මාළු බාපු මහින්ද රාජපක්ෂ මහත්මයාව එකපාරටම අගමැති කළා. අන්තිමටම සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ දින 52 අගමැතිකම අහෝසි කළා. ඇත්තටම අපේ රටේ අග්‍ර විනිශ්චකාරතුමා ඇතුළු විනිශ්චකාර මණ්ඩලයකට මේ රට තාවකාලිකව බාරගන්න බැරිද? බාර දෙන්න බැරිද? ඊට මහානායක සහ අන්‍යාගමික නායකින් කිහිප දෙනෙකුගේ සහය ගන්න බැරිද? අප මෙවන් කතිකාවකට රට ගෙන යන්න තීන්දුව කළේ මේ රටට ණය ටික ලැබිලා මේ තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරලා මේ රට හරිපාරට අරගෙන ඡන්දයක් තියනකල් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් මේ රටේ ඉන්නවා. ඒ සඳහා ක්‍රම හොයන උදවියත් මේ රටේ ඉන්නවා. ඒ සඳහා යෝජනාවක් ලෙසයි අප මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අග්‍ර විනිශ්චකාරතුමා විනිශ්චකාර මණ්ඩලයක් එක්ක තාවකාලිකෝ මේ රට බාරගන්න. ඒ වගේමයි මහානායක ස්වාමින් වහන්සේලාටත් අන්‍යාගමික පූජ්‍යපක්ෂේ නායකින් කිහිප දෙනෙකුටත් හිටකතු වෙන්න පුළුවන්. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ රටේ හැමෝම එවන් තාවකාලික විසඳුමක් බාරගන්න ලෑස්ති වේවි ඡන්දයක් තියනකල්.
මේ මාතෘකාව විවෘත සංවාදයකට අරගෙන මේ යන්න බෑ කියලා ඒගොල්ලෝ ගියාම අරාජික වෙනවා කියන අයට මං හිතන්නේ යන්න පාරක් හොයලා දෙන්න ඕනේ කියලායි මේ රටේ ජනතාව මේ මොහොතේ විශ්වාස කරන්නේ. ඉන්ධන මිල ඉහළ යනකොට ගණන් යන්නේ නැත්තේ මොනවද? මලසිරුරක් අරන් යන අවමංගල රතේ ගානත් වැඩි වෙනවා. අපි මේ කියන්නේ යන්නේ වැඩි වුණු ඉන්ධන මිල හා විනාශ වන අපේ රටේ පවුල් සංස්ථාව ගැනයි. විදුලි සහ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති ගල්ලඟුරු සහ ඉන්ධන නෞකාවන්ට මුදල් ගෙවා ගොඩබැම ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 120,000කට ඩොලර් මිලියන 38ක මුදලක් ගෙවා නිදහස් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. ඊට අමතරව ඩීසල් සහ ගුවන් යානා ඉන්ධනද ගොඩබැම ආරම්භ කර ඇති බවයි එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ. මාසේ 16කට ප්‍රමාද ගාස්තු ගෙවනවා. දිනකට රුපියල් ලක්ෂ 57 ලක්ෂ 40,000කට වැඩිය. මේ වෙන විට එතුමා කියනවා ඉන්ධන නැව බානවලු පට්ට බොරු. මේ මොහොතේ දැවිතෙල් නවත් දින 7ක් ප්‍රමාද ගාස්තු එක්ක අද බානවා ඉතුරු කොටස. තාම නැවක් ඇවිල්ලා නැහැ. ඩීසල් භූමි තෙල් සහ ගුවන් යාන ඉන්ධන සහ ඩීසල් නැවක් මග එනවා එන්නේ දෙකට. ඒ ඉන්දිය නව යෝජනා ක්‍රමේ ගසා කණ්ඩ ගෙනාපු හොර ගිවිසුම් වලට ගෙනාපු නැව් තුනක් තාම මුහුදේ දින 5කට වැඩි. කෙසේ වෙතත් තවමත් රට පුරා දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර හෙට සිට ඉන්ධන බවුසර සඳහා හමුදා ආරක්ෂාව ලබා දීමට අමාත්‍යවරයා එකඟ වූ බව පෞද්ගලික බවුසර රත හිමියන් ප්‍රකාශ කරනවා. ඉන්ධන ප්‍රවාහනය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් රටේ පවතින්නේ. නමුත් අද වෙනකොට අපේ ටැංකි රථ ධාවනය කිරීමේ අපහසුතාවයක් පත් වුණා. රටේ පවතින උද්ඝෝෂණක සමග අපේ ටැංකි රථ කරුවන් සේවයට වාර්තා කිරීම අද දින අපහසුයි කියලා අපිට දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් අපි ඇමතිතුමා සහ සංස්ථා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු සම්පූර්ණ ආරක්ෂාව අපිට ලබා දෙන බව දැනුම් දීමෙන් පසු සියලුම ටැංකි රථ කරුවන්ට හෙට දිනේ සිට සේවයට වාර්තා කරන්න කියලා අපි දැනුම් දීමක් කළා. ඇමතිතුමා සහ නීතිගත සංස්ථා සභාපති සහ කළමනාකර අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් සහභාගී වුණා. එතෙන්දී කරු ඇමතිතුමා යුද හමුදාපතිතුමා සමග දුර්ගතණයෙන් සාකච්ඡා කළා. එවුන් අපිට ටැංකි රස වලට දෙන සැලැස්ම ඔවුන් හදලා අපිට ඉදිරිපත් කරනවා කිව්ව හැට දිනේ. ඒ අනුව අපි සෑහීමකට පත් වෙනවා. එම තත්ත්වය උඩ මේ අතර රට පුරා පැවැත්වෙන විරෝධතාවයන් හේතුවෙන් බස් රථ දහවණියට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල බස් රථ දහවණිය වන්නේ නැති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරන්නේ. දැන්ට බස් නැවතිලා තියෙනවා. විශේෂයෙන්ම හර්තාල් ප්‍රදේශවල ඒවා ධාවනය කරන්න බෑ. විශේෂයෙන්ම ගාලුපාරේ පානදුරේත්ම එහාට බස් ධාවනය සිදු වෙන්නේ නැහැ. මොරටුව දක්වා පමණයි බස් ධාවනය සිදු වෙන්නේ. ඊටමුවේ බස් ධාතුම් පොලේ විරෝධතාවක් කියලා එතනදුත් ධාවනය කරගන්න අපේ බස්සක හිමිකරුවන්ට ලැබුණේ නැහැ. එවැනි ප්‍රදේශ කීපයක් තියෙනවා. අනිත් ප්‍රදේශයේ වගේම දිගන මට දැනුම් දුන්නා දිගන ප්‍රදේශයෙන් නුවර දිගන ප්‍රදේශයට යම් කලාකාරී තත්ත්වය එතනත් පාර අවීර කරලා තියෙනවා කියලා එතනත් ගැටලුවක් තියෙනවා. ඒක හේවතත් පෞද්ගලික බස් රථවලට මේ ගැටලුව අදාළ නැහැ. මොකද දැන් ගාස්තු වැඩි කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධ විශේෂයෙන්ම ඉදිරි අද දිනේ ඒත් එක සාකච්ඡා කරලා ඉදිරියම බස් රථ ප්‍රමාණවත් ආකාරයෙන් ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. ලොකු දීගෙන බලාගෙන ඉන්නවා වෙලාවට ඔක්කොම දෙයි. බස් නම් අඩු නෑ. බස් එක මුදල තමා විශාල ලෙස ඉහිලා තියෙනවා. අපිට වෙන විකල්පයක්වත් නෑ නේද? ත්‍රිවිල් එකට නැග්ග 10 ගානක් ඉල්ලනවානේ. මේ අතර හැටන් බස් නැවතුම් පොලිසියට දිනපතා දුර සහ කෙටි දුර දහවණය කරන පෞද්ගලික බස් රථ රියදුරන් අද දින දහවන කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. ඒ හේතුවෙන් මගින් පත්වුවේ දැඩි අපහසුතාවයකටයි. ඩීසල් සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රජය විසින් වැඩි කළ 35%ක බස් ගාස්තුව ප්‍රමාණවත් නොවන බවත් එම බස් ගාස්තුව 50%ක් දක්වා වැඩි කළ යුතු බවයි
වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටින්නේ. එමෙන්ම ඉන්ධන අර්බුදය නිසා හටගත් විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි. අද පැය 3යි මිනිත්තු 30ක කාලයක් මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. මේ වන විට පවතින කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම්ද ඉහළමින් පවතින බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව 33.4ක ජල විදුලි උත්පාදනයක් සිදු කළ හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ. ඒ සමගින් අපි ඔබෙන් සමු කරනවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් හමුවෙමු දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.